පිළිබඳව කාන්තා සංවිධානයක් හැටියට අපේ පැත්තෙන් සාධනිය යෝජනා ප්‍රමාණයක් රජේ වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඒකෙදී මුලින්ම කියන්න ඕනේ ලංකාවේ අපි මිලියන හයක විතර දරු පරපුරක් කිඉන්නවා එතුර මේ මිලියන හයක් කියනකොට ලංකා විජනගහනින් සට විසිතුළක විත ප්‍රමාණයක් අයිති නොමිතරන ඒ ප්‍රමාණය ගත්තොත් අපේ ලංකාවේ තරුණයන් එක්මක්මත්ම සිට විසිතුනක්ක තරම තිෙන ළමමා පරපුරට. තොර මේගොල්ලො වෙනුවෙන් තමයි අපි අනාගතය දකින්න තීරණය කරන්නේ. ත අපි අනාගත ලෝකය දකින්න ලංකාව කියනෙ එක ගොඩනගන්නේ වැඩපිළියළල් ක්‍රමවේද සහ සංවර්ධන දර්ශක ආදී සියලුදේ කතා කරන්නේ. අද වැඩිහිටියන්ව චපි වෙනුවෙන් නෙමෙයි අනාගත දරු පරපුර වෙනුවෙන්. තිඒකෙද අපේරටේම දරුවන් දවසින් දවස, කෙලෙසෙනවනං හිංසනයට ලක්වෙනවනං අපරාදර ලක් වෙනවනං මහමගදි මරාදමනුල බනවනම්. අදවර්තමාන වැඩි හිටි පරපුරේ ආශාවන් සතෘත කරගන්න ඕනෑ එපාකම් ඉටු කරගන්න බලහත්කාරය පාවිච්චි කරලා මේ දරුවන්ගේ ජීවිත බිලිගන්නවනං. අපේ දරුවන්ට ආනාගතයක් නැත්තං අපේ ජාතියට රට නාගතයක් කෙනෙක් අපිට කතා කරන්න දෙයක් කිතුරුෙනනෑ. තේකෙද මුලිින්මකයන්න්න ඕනේ. ලංකාවේ මේ මිලියන හයක්වෙච්ච දරු පරපුරේ. සෑම පෑය දෙකටම වරක්, අද වෙනකොට සෑම පෑය දෙකටම වරක් ළමා අපයෝජනයක් කොහේහෝ ැනක සිද්ධව වෙනවා. ති මේක කේදනීය තත්ත්වයක්. පෑ දෙක් ළමා අපයෝජනයක් සිද්ධ වෙනවා කියන්නේ. දවසකට දරුවන් දොස් දෙෙකුට වැඩි ප්‍රමාණ දොරස් දෙෙකුට අසන්න ප්‍රමාණයක් අපයෝජනයට ලක්වෙනවා. තොර මේ අපයෝජන කියන එක දැනටවුරු දහයක් පහළවක් අතර කාලයකට පෙරදිී අපිට විශේෂෙන්ම දරුවන් දැරියන්. ප ෝජනයට ලක්වීම තමයි දක්නට ලැබුණේ හැබැයි මේ වෙනකොට පිරිමි ළමයින් සහ ගැනු ළමයින් කියෙන වෙනසක් නැතුව සමස්ත දරු පරපුරම අප යෝජනයන්ට ලක්වෙනවා. ඒක ආගමිකා සිද්ධ වෙනවා අප පයෝජනය අධ්‍යාපනිිකා යතනවල සිද්ධ වෙනවා ඒවි තරක්න මේ වෛදවරේක්ළට ගෑාම බෙහෙත්ගන්න ගයාාම පාසලේ ගුරුවරයා ළංඟදී, ගෘහස්තව තමාගේ හිතවත්ම ඥාතීන්නතින්, අසල්වසියන්නතින්, ආද වශයෙන්ගත්තම මේ දරුවන්ට ළඟම ආයතනවලින් නැත්ත ලංඟම සංස්ථාවලින් මේ සිද්ධ වන හිංසනය දැඩි කේදවාචකැ හැටියට ඇපි දකින්නේ. හේතුව තමයි ළමයි කියන්නේ හඬක් නැති පිරිසක්. දරුවන් කියල කියන්නේ තමා වෙනුවෙන් තමාට පෙනීඉන්න බැරිපිරිසක්. තමාට තමාව නියෝජනය කරගන්න බැරි පිරිසක්. තමන්ට සිද්ධවන අපාධයකට එරෙහිව දරුවන්ට හඬක් මේ. දරුවන්ට නීතිය පිළිසරනට තමාස් වෙච්චාවෙන් යන්න බෑ. ම සිදව පරාද පිබඳව නෙගටීමක් සංවිධානයවීමක් එරහිවීමක් කරන්න බෑ. එතකොට දරුවන්ට සිද්ධ වන අපරාධ මේ සමාජයේ අපරාධ හැටියට හුද කලා සිදුවීම්බවට පත්තලා වැලලිලා යනවා. ඒහන්ද තමයි, විශේෂෙන්ම කාන්තා සංවිධානයක් වෙච්ච අපි වගේ සංවිධානවලට මේ විදියට සංවිධානය වෙලා දරුවන් රැකගනිමු කියන මාතෘකාාවව කරලියයටට ගේ සිදධවෙන යක නිසා. මකද ළමයි කැනෙහඩක් නැ පිරිසක්. ඔවුන්ට ඒ සිද්ධ වන අකටයුතුකම් හිංසාවන් සහ අපරාධ දවසින්දවස වැඩිවීම කියලා කියැනෙ මේ සමාජය අරගෙන න්න කේදනිය තත්වයකට. එක නිසා මේකෙ කාරනා දෙකක් තිබෙනවා. එකක් තමයි ඒක ළමා අපරාධ සිද්ධ වන සමාජයක් අනාගතයේද, මනෝ සමාජය වශයෙන් පිරිහුණු සමාජයක් බවට පත්වවා. සමාජයට වෛර කරන්න තරුණ පරපුරක් සහ සමාජයට වෛර කරන, සමාජ ප්‍රජාවක් නිර්මාණය කරන්න හේතුවෙනවා මේ අද දවස ඒ දරුවන්ට සිද්ධවෙ න අපරාද. ඒ හැරුණු කොට රටක සංස්කෘතික අතින්ගත්තම, අපි කොච්චරම් ලේච්චද, අප සංවර්ධන දර්ශක මොනවා කතා කරත්. අපි කොයිතරං සංස්කෘතියක් හැටියට ලේච්චද දරුවෙක් අපයෝජනය කරන්නට තරම් කියන කාරණාව අනි පැත්ත තිබෙන. ඒ බෞතික සංවර්ධන දර්ශක අතින්ගත්තත් පිදිනෙන් දින කඩාවැටන තත්වයක්. මනෝසමාජය සංවර්ධන දර්ශකතින් ගත්තත් අපි රටක්හැටට කඩා වැටෙන තත්ත්වයක්. ඉතින්මනි මේ කාරණා දෙකම බෞ්තික සංවර්ධන ඉලක්ක කරායන්න බැහැ අපරාදයට ද ලක්වෙච්ච දරුපරපුරක් එක්ක. මනෝ සමාජය සංවර්ධන ඉලක්කවලට යන්න බැහැ ඒවගේ මේ අප යෝජන හාපරාධවලට ලක්වෙච්ච දරපුරපුරක් එක්ක. එඒහන්ද තමයි අපිකෑන් මේ වෙලාවේ මෙක රජයේ වගකීමක් ආණ්ඩුවක වගකීමක් වගේම සමස්තර් ජනපරපුරේම ජනතාවගේම වගකීමක්, මේ අදදවසේ දරුවන්ගේ අනාගතේ ආරක්ෂා කරගන්න ඉදිරිපත්වෙන එක දරුවන් වෙනුවෙන් දරුවන්ගේ ආරක්ෂා වෙනුවෙන් කටයුතු කර එක. එහෙම උුණනොත් විතරයි අපිට උසස් මානසික වින්දනයක් තියන සතුටින් ජීවත්වෙන මානව ප්‍රේමෙන් වටපිටාවේ ඉන්න අනෙකා ගැන බලන්න පුළුවන් ම නිර්ණය කරගන්න පුළුවන් වෙන්න. අද වෙනකොට ලංකාව කරූරත්වේ ඉහලට දිනෙන්දින ගමන් කරමින් තිබෙනවා. ඒවගේ ම තමයි මහමග මරාදැමෙන මිනිස්සු ගැන මහමගදී වැඩිතියලා හිංසාවට ලක්වරලා අපරාධවට ලක් කරලා විතරක් නෙමේ. ගෙදරක නිදාගෙනඉන්න දරුවන් පවා පැහැරගෙන ගිහිල දූෂණය කරන තත්වයට පත්වෙච්ච එක ඇතුළේ අපි කණ්ඩායම් දෙකම ගැන කතා කරන්න ඕන. එකක් තමයි ඒ අපරාදය කරන්නට තරම් කුරිර වූ ඒ මිනිස්සු ගැනත් ඒ අපරාදයට ලක්වෙන්න අදාළවෙච්ච විින්දිතයන් ගැනත් දෙගොල්ලො ගැනම අපි කතා කළ යුතුයි. මොකද මේ අපරාධකරුවන් මීට වසර ගහනනාවකට පෙර ඔවුන්ද දරුවන් ලෙස ඉඳල තිබෙනවා. ඔවුනුත් කුඩා කළ පුරැසියන් හැටි ඉදල තිබෙනවා. ඔවුනුත් මේ රට අධ්‍යාපන දධති ඇතුළ ඉදලා තිබෙනවා. ඔවනුත් මේ ආගමික සංස්ථාවලින් පෝෂණය වෙලා තිබෙනවා. වල් ංස්ථා තුල ඉදල බෙනවා. හැබැයි ඔවුන්ට යම් කිසි තැනක වැරදිලා තිබෙනවා. ඒ ආගමික සංස්ථාවඇතුළේ ලැබච් පෙරහුරු ආඩුවක් වෙන්න පුළුවන් පවුල් සංස්ථාවඇතුළේ ආදරයනො ලැබීම වෙන්න පුළුවන්. අධ්‍යාපනක නා අතන තුළ උුන්ට සුරක්ෂිත ාවයහා මඟ පෙන්වීම නො ලැබීම වෙන්න පුළුවන් සමාජ සුරක්ෂිත භාව ඇති නොුන් අතහැරිල වෙන්න පුළුවන්. හැබැයි අද වනකට ඒ ගොල්ලෝ මොන ආකාරයෙන් ගත්තත් අපරාධකරුවන් බට පත්තලා තිබෙනවා. එතකොට මේ අපරාධකරුවන් මේ අපේ සමාජ ආයතනවලසා සමාජ සංස්ථාවල ගිලිහුණු පුරවැසියන්. අපේ සමාජ සංස්ථාවන් අපේ රටේ පවතින ආගමික, අධ්‍යාපනික, දේශපාලනික සහ නෛතිකරාමුව ඇතුළේ මේ මඟ පෙන්වීම වැරදි බව වසර ගණනාවක්තිසේ එන්න 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 මේ අගාදයට ගමන් කරන බවතම අපඒින් පෙන්නුම් කරන්නේ. ඒක ඇතුළේ අපරාධකරුවන් නිර්මාණය වෙනවා සහ. ඒ අපරාධකරුවන්ගෙන් මේ අද දවසේ හඬක් නැති මේ අහිංසක පුංචි මල් කැකුළුවගේ දරුවන්ට දිනෙන්දි හිංසාව සිද්ධව වනවා. ත මේ ක්ඩායම් දෙකම වෙනුවෙන් තමයි රජයක් ආණ්ඩුවක් මදිහත්වෙලා තීරණ ගන්න ඕන. නිසා විින්දිතයන් වගලවා ගැනීම වගේ. විින්දිතයන් ගලවා ගැනීම දැඩි ඕනෑකමක් විින්දිතයන් වෙනුවෙන් පෙනීහිටීමත් විින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්ව විෂ්ට කිරීම අත්‍යවශශංගයක් වන්නේ යම් සේද. ඒ වගේම මේ සමාජය තුළේ ඉන්න ඒ අපරාධකරුවන් පුනරුත්තාපනය කිරීමේ වගකීමත් ආණ්ඩුවට පැවරෙනවා කියන එක අපි කාන්තා සංවිධානයක් හැටියට අපි වගකීමෙන් කියනවා. ඒකේ තව කියන්න ඕන කාරණාව. අපි දන්නවා ලංකාවේ නමගිය අපරාධකරුවන්. ගේනම් ලස්තු සෑම පොලිසියකම සෑම ප්‍රදේශයකම, අපරාධංශ භාරව අපරාධංශය තිබෙනවා නමග අපරාධකරුවන්ගේ සංඛාදත්තහා නම නම් ලයිස්තු තිබෙනවා. හැබැයි මේ ළමා අපයෝජකයන්ගේ නම් ලස්තුවක් ලංකාව තුළනේ. මේ ළංවා අපයෝජකෑන්ට මොකද වනේ. නීතියේද මේ ළමා අපයෝජකෑන්ට එතනින් එහට මොකද වනේ. නීති අවසා පියවරමොද දණඩුවමින් පස්සෙවුන් පුනරුත්තාපනය වුණාද. උන් සමාජගත වනේ සම්පූර්ණ පුනුරුත්තාාපනයවීමෙන් පසුවද කියන විපරමක් හෝ සමාජයට ඒ විනිවිධ භාවයක්නේ. පිනිසා ළමා අපයෝජකයන්සා අපරාධකරුවන් නැවත නිදැල්ලෙ ඉන්නවා. ඉතින් මෙන්න මේ පරිසරය මේරටේ සමාජය ආරක්ෂිත සමාජයක් නොවන්නට. සමාජ පරිසරය අනාරක්ෂිත වෙන්නට හේතුපාදක වෙලාත් තිබෙනවා. එකගේ තවකාරණාවක්කයන්න ඕනේ. ලංකාව දේශපාලන ධාරාවඇ තුළේ බලය හිබිවෙන්න හිමිවෙන්න. ඒ බලය මේ කාන්තාවන්සා දරුවන්මත මුදාහරින, දේශපාලන බලාධිකාරරියක් පහුග්‍යිය කාලය තුළ තිබුණු බව අපි ුස්පයිනතුම කියේනවා. උදාහරණ හැටියට ගත්තොත් ගාල්ල ප්‍රදේශයේ කට්ටඩියක් හැටියට හිට දේවාලකපු හැටියට හිටපු ප්‍රාදේශය මන්ත්‍රීවරයෙක් තමාගේ දේවාලය ඇතුළේ පාසල් දරවියක් දූෂණය කරනවා. ඒ විතරක්නවෙ මොනරාගල පැත්තේ මන්දබානසික දෙරියයක් ඒ ප්‍රාදේශ මන්ත්‍රී රෙක් විසිින් ද ෂණය කරන හැබයි ඔුන් සියල්න්ම නීතිය ඉදිරයේ රැකවරණය ලබන ඒ අපරාධරන්ට නීති රැකවරන්නේ ලබිලැතිවෙන්. අපරාධකරුවන් මයික්මනේ නිදහස් වවෙන්නේ. ඒ විදිතයන්ට යුක්තයතුවෙනවා වෙනුවට අපරාධකරුවන් ආරක්ෂාවන ඒ නෛතිකරාමුව තුළේ අපරාධකරුවන්ට ගැලවීයන්න පුළුවන් හිස්තැන් එමනැත්තං ඒහම රිංගලයන්න පුළුවන් හිඩස් තිබීමගෙන අපි ඉතාමත්ම හාපි කනගාටුවෙන් බලාගන්නවා දවසින් දවසම අපරාධකරුවන් ගැවවෙන්නෙක හම කියෙනෙක්. ඒකට අදාල, පසුබීම මේ දේශපාලන අධිකාරය තුළ සකස්සල්ලා තිබෙනවා. එකනිසා අපි යෝජනා කරන ආ්ඩුවට තවදුරටත් මේ රට ඉදිරීගමනක් ගෙනියන්න නං අක එක දරු පරපුර වෙනුවෙන් විශේෂවට පිළවෙලක් ඕෝන කියලා. එතෙදිී ලංකාවේ ළමාරක්ෂණ අධිකාරය තමයි මේ ළමා අපරාධ සම්බන්ධව ළමා අපරාධ සම්බන්ධව වගකිව යුතු ආයතනයක් හැටියට ංන්කව ස්ථාපත වෙලා ති බෙන්නේ මරක්ෂ අධකාරය මේ ළමාරක්ෂද අධිකාරිය, එක්දසේ පනස් අටේ එදසසේ පනස් අටේ තමයි මේ කාරම්භ කරන්නේ එදසසේ අසුව අටේ අංක විසිය අංක පනහා විසි යදරන්න පනතයටතේ එක්දසම්සේ අසුවටටී නං මේ ක්‍රියාත්මක වෙලා එනකොට මේකේ අද වෙනකොට තිබෙන දහනමෑ විසිනම මේ අංකයක්. මයිට දුවන අපරාධ සබඳව දනුවත් කරන්න කිය දනුම් දෙන්න කියල දහනම සිනමයංකේය දනුව කරන්න පුළොන් දුවන් ගැපරා. තුරම මේ මයින්ට සිදධ වන අපරධද ධනමෑ සිමය අන්කට දැුම් දෙදනොට මේ ළමාරක්ෂණ අධිකාරයේ ඒ පැමිණිල්ල විභාග කිරීම සඳහාවෙච්ච නෛතික වැඩපිළිවෙල පිළිබඳව අපි කිසිසේච් සෑහීමකට පත් වෙන්නේෙනෑ. ඒගෙද කියන්නෝනේ ගියවසන විතරක්. මේ ජාතික ළමාරක්ෂණ අධකාරරියට. පැමිණිල් ලැබිලතිවෙනවා දහනමය වරුසය සඳහා හාරදාස් හර්සිය අසූ හතරක්. පැමිි ලැබිලති වෙන පැමිණිලි. හැබැයි ලංකාවවෙ සිද්ධිවාර්තා වෙනවා අටදස් පන්සිය පනස්වටක් අටදස් පන්සිය පනස්වටක් සිද්ධිවර්තා වෙනවා ළමාරක්ෂණධකාරයට ලැබෙන පැමිණලි හට තියෙන්නේ හාරදස් හර්සය අසූ හතරයි. එදර මේ ළමාරක්ෂණ අධකාරයට ලැබෙන පැමිණිලිවලට අමතරව ප්‍රාදේශය වශයෙන්. සහ ඈත දුෂ්කර ප්‍රදේශවල විශාල අපරාධ ප්‍රමාණයක් සිද්ධ වෙන. තොට මේ අපයෝජන ප්‍රමාණය කිසිසේත්ම සම්පූර්ණයෙන්ම ළමාරක්ෂණ අධිකාරියට වාර්තා වෙන්නේ නෑ ඒකට හේතුව තමයි මේක දීපව්‍යාපත වැඩ පිළිවෙලා හැටියට ළමාරක්ෂණ අධිකාරයේ කාර්යභාරය ස්ථාපිත වෙලා නැතිකම. තොට ඒ කොළඹ කේන්ද්‍රවෙච්ච, පිටපුවා අයතනහැටියට මේ දහනමෑ විසින අංකයට දුරකත නැමතුමක් දීලා දෙන්න තරම් අධ්‍යාපන මට්ටමක් දැනුමක් නැති ඕනෑ තරම් ප්‍රදේශ මිනිස්ස මේ ඇත දෂක ප්‍රදේශ තන්ග දරුවට සිදධවන පයෝජන හා අකට යුතු කම් පිළිබඳව දරාගෙන ප්‍රාදේශය පොලිසියට පැමිනිල්ලක් දාලානකගන්න. ත්‍රමේ පොලසිට ලැබෙන පැමි ප්‍රමාණය ක්කෝම ළමරක්ෂණ අධකාරියට එන්නේනෑ. තර ඒ විදියට ගත්තම එහෙම ලැබිලත්. ම ක්ෂ ධකාරයට ලැබෙන පැමණි ්‍රමාණය සම්පූර්ණයෙන්ම විභාග කරලා අවසන් වෙන්නෙනෑ. අපි මේ සංඛ්‍යා දත්ත හැටියිරැකිවෝ දෙදහස් එකොළොහේසිට දෙදහස් දහනමය දක්වා ඒ වසර දහයක කාලසීමාව තුළ ගොඩගෙහිච්ච පැමිණිලි ප්‍රමාණය ළමාරක්ෂණ අධිකාරයේ පැමිණිලි හලස් හදදාස් පනස් දෙක් හතලි සද්දාස් පනස් දෙක් පැමිණි ගොඩගෙහිල තිබෙන අත්ව දුරටත් දිභාගවෙලා නැති. තෝට එක නිසා මේ වසර ගණනාවක්ම, මේක පැමිණිල් පැමිණිලි විභාග කරමින් පවතින කාලසීමාව තුළ. මේ රමාරක්ෂණ අධිකාරයට ලබෙන පැමිණිල්ිල චෝධතයන් අපරාධකරුවන් නිදැල්ලේ ඉන්න බවට තව සාක්ෂියෝන නෑ. මේක තමයි හොඳමසාක්ෂයේ තර මේක පැමිණල්ලි භාග කර අවසාන නොවන පැමිණිලි හලි සද්හස් පනස්සකක් ගඩ ගහෙල තිබෙනවාවනං මේ සිද්ධි සියල්ලේම චෝධතයන් මේ සමාජය තුළ සැරිසරන බව අපි හැමෝටම් පේෙන දෙයක්. ඒයකනිසා. අපි යෝජනා කරනවා.. යෝජනා කරනවා පොලීසියයාහා ළමමාරක්ෂණ අධිකාරයට ලැෙන පැමිනිල්ලි ශේෂෙන්ම ළම අපරාධ සම්බන්ධවල බෙන පැමිනිිල්ලි ඩිනමින් විභාග කිරීමේ ඕනෑ කමක් තිබෙනවා. ඒකනිසා, අපි පලවැනි අප ඒක්‍රසඳහා යෝජනා කීපයක් අපි ඉදිරිපත් කරන සූදානම් පැමිනිිල්ල විදිමත් ලෙස විභාග කළ යුතුයි. පැමිනිිල්ල විාරනකට පැමිල් ාග විදිමති ෙ ාරගන දුරකතනය දුරකතනම තු ක්ද න්ේට. පැමිල්ල දිරිපත් කරට ඒ පැමිනිල්ල බාරගත් නිලධාරයා පිළිබඳව හමැත්තන්ගේ ප භාරගත්තු නිලධාරයාගෙන් ලැබෙන වගඋත්තරය පිළිබඳව මේ චෝදිත යන ත අපේ විින්දිතයාට ලැබෙන විශ්වසනීය බව මොකක්ද. දුරකතර නැමතුමක් දුන් පමණින් ඒ සම්බන්ධව පැමිනිිල්ල වි භාග කරන්න අදාල නිලධාරරියා එක්, ඒ ඇකරගන්නා ගනු දෙන්නු. පමිණිල ලයා ගන්නවා හරි එන්නන් කියනවා. තොර එන කෙනසාහ පැමිනිල්ල ලියාගත්තුගෙන අතර සබන්ධී කරයක් නෑ. යතර පහලට සේවාව සැපේදදි. ඒ වින්දිිතයාට සේවාව සැපේද්දදි ඒ ඇතිබෙන දුර ප්‍රමාණය පරස්පරතාවය මේ පැමිණිල්ල විභාහග කිරීමට දැඩිල්ලෙ බලපන. ඒකනිසා . ිල්ල විමත්වස ාරගනීම. අඩු ගන පැමිල්ල බාරගත් බවට මෙහම පැමිනිල්ලක් ලබුණු බවට ලිකත සාක්ෂි සපා තා ගැනීම සඳහ වෙනක් අඩ පිළි වෙලක්තියෙන්නු. අඩුගාන ඒ සඳහා රකෝඩනක් එ මෙනත්නන්ඒ පමිල්ල වෙර රකොඩ් කරගන්න එකක් ඒ පැමිනිල්ලට දාලව පසුව පරමක් පවත්වා ගැනීම අවශතාවය තිබෙනවා. ඒ හැර පැමිනිල ක් ින් වාාගරීම න මුදති බෙන දෙමකොද දස ොළ හෙසිට දහ දනම දක්වා අරුද හය. අප අවරුදු හයක දරුවක් ද සකොල හැද අපියෝජනයට ලක්ුණනා කිය හිතුවතින් ඒ පැමිල් අවරදු හයක්තිෙ විභාගරනට ඒදරවා අරුදු වි්ක තරුණිය. එ තො සිද්ධිය සම්බන්ධව නව නැවත නවතනවතක පො ර චාණය කීමට සිද්දීම. ඒක මානසික හිසනයැහැටි අපි සලකනවා. ඒ දරුවා නවත මානසික වපහරණයට ලක්වීමක්. ඒකනිසා හැකිීක්මනින් වසර කාසාන කාලසීමාවක් ඇතුළතද මේ නඩු විභාගය නවසන් වවෙන්නවන. ඒ නිසා ලංකාවේ උසාවිපද්ධය ඇතුළේ. ොඩගෙහිලතිෙන ීමිත ඩු ප්‍රමාණයක්ත්ත එෙ මේ ළම අපයෝජන සම්බන්ධ නඩු කතා කරන්නට ඒෙදෙන අවස්ථාවංසා වාරගණන ඉතා අඩුයි. ඒකනිසා අපි යෝජනා කරண ஆණ්ඩුවට ළමා අපරාධ විමර්ශණය හා නයිතික කටයතු සඳහා වෙනම අධිරන පද්ධතියක් ස්ථාපිත කරන්න කියලා. ඒක කාන්තා සංගධානයක් හැට ි ෝජනා කරන එක ළම අපරාධ සම්බන්ධවනඩු විභාග කිරීම සඳහා වෙනම උසාාවයක් ලබාදන්න කිය. අප ආ්ඩුවට යෝජ කරවා. ඒවගේම ට ද තු. මොක හෙම නොත්විතරයි දරුවන්ට සාධානයක් සිදධවවෙන්නේ ඒලමයින් පුනරුත්තාපනේ යුතු. න මාජයේය වශය වුන් උපදශන සේවාාවකට ලක් කල යුතුයි. නවත අධ්‍යාපන පදධතීයට යමුළ යුතුයි. ඔවන්නේේ හිංසාකාරී මාන සිකත්වෙන් මුද වගෙන ඒ දරුවන් යතා සාමාන ජීවිතර පත්ව න හැකි ඉක් මන නඩ ට ස කරන්න ොද ෑ ෙක් දරුවන්. දරුවන්ට ඒ මානසික පීඩාව ඉවත්වන විදියට නයිතික කටයුතුවගේ මන සමාජය සංවර්ධන කියෙනන කරෙන්න ඒයකනි සාපි ලංකාව නීතිපද්තියටට. විශේෂෙන්ම ළමා අපරාද සම්බන්ධව නඩු කටයුතුවලදී. නෛතිකරාමුව විතරක් නෙමේ, මනෝ සමාජය සංවර්ධනය කියන කාරන්නාවේ. කියන උපදශන සේවාවත් ඒකා බද්ධ කරන්න කියනකත් අපේ යෝජනාවක් ැඩිට තියෙනවා. විශේෂම ළමාපරාද සම්බන්ධ නඩුවලදී නීතිමය කටයුතුවිතරක් නෙමේ. නෝපදේශ සේවා තුළින් පු රෘත්තාපනයර ඒ විදදි දරුවන් පපුන රත්තපන කිරීම වැඩ පිවෙලක් ඇතිකරන්න කියනෙක අපි ආණඩුවට යෝජනා කර සිටිනවා. ඒක බින්දිිතන්ට එක දඩුවමක් අපිද වසරක දෙක සිර දණ්ඩුවමක්. අපරාධකාරයට දුන්න කියලා ඒක ඒ පුදගල නවතපපුන රෘත්තාාපනය වෙනනේ. ඒෙනිසා දඩුවමට අමතරව ඒ අප්‍රාද කරුවන් පුන රෘත්තාපනය කිරීම. විශෂෙන්ම සමහරලාවට ඒ අපාධවඩ සම්බන්ධාය. ද්‍රව්‍යභාවිතයට ඇබැවී වූ පුදගලයන් වෙන්න පුුවන්. ඒමනැත්තැන් වෙනත් අපචාක්‍රාවන් හා සම්බන්ධය වෙන්න පුුවන්, දේශපාලන රකවරණය ලබනය වෙන්න පුුවන් ඒ කවරාකාරයක වුණත් ඒ හැම කෙනාටම. අපරාධයට අදාල දඩුවම පමණක් නෙවෙයි දඩුවමට අමතරව පුනරුත්තාපන කාල සීමාවක් ලවාදියයුතුයි. ඒ පුද්ගලයන්ගේ සමාජ සංචරනය කෙනෙක සීම කරන්න ඕනේ. ඔවුන් අර අපි දන්නවානේද සමාජ පරාධයකට ලක්වෙච්ච කෙනෙක්න විදේශක කිරීම තහනම් කරනවා. අන්න ඒගේ මේ ළමාපරාද සබන්ධව චෝදනාාවවට ලක්වෙනය. චෝදනාවෙන් ඕන් වරදකරුවන් බවට පත්ව වනයට සංචරණ සීම අවම කරන්නට ඕනි. ඒකනිසා ඒවගේ දඩුවම් ක්‍රමවල ලංකාවේ අයිතිකරාමුවේ වෙනසක් ඕනෑ කරලා තිබෙනවා.ඉතිං දැනට මේ වනකොට ලංකාවේ වැඩිම ළමමාපරාද සිදුවන දිස්ත්‍රික්ක තුන හැට තිෙන්නේ එක කොළඹ ගම්පහසා කරුණෑගල තර කොළඹ පහුගිය දෙදස් දහනමෑ වර්ෂය ගත්තොති., කොළඹ දිස්ත්‍රිකයේ ළමාපරාද එක්දාසෙකසිය හැට හතක් වාර්තා වෙලා තිබෙනවා. ගම්පහ ටසි අසුව වටක් වාර්තා වෙලා තිබෙනවා කුරුණෑගල හත්සේ විසි හයක් වාර්තා වෙලා තිබෙනවා. ඉති මේකෙදී ළමාපරාද සම්බන්ධව ලමාරක්ෂණ අධිකාරයේ සවාපතිවරයා කියනවා සංඛ්‍යාත්මක අඩුවීමක් පහුග වසර අනිත්ත පහුගගේ කාල සීමට වොඩාගේ වසරේ, සංඛ්‍යාත්මක කඩුවීමක් තියෙන නමුත් කරරත්වේ වැඩිුවීමක් තිබෙනවා කිය. එකන සිද්ධවෙ චපරාධ ප්‍රමාණය අඩ වනාට, සිදුවන අපරාදවල කෘරත්වය වැඩි එකැනේ දූෂණය කර මරාදැමීම් ඒවගේ දැඩිලෙස හිංසාාවට ලක් කරල මරාදමාතිමනු අවස්ථා ඒවගේ අපරාධයට ලක් කරල වීඩියෝගත කරල මුදාහැරපු අවස්ථා ආදි බොෝදේවල් ඒ සම. ළම පරාදව රත්ව හුවර එන ඩ ලතිෙනවා එනිසා මේ කරරත්වය වැඩිවීමක් මේ සමාජයේ කඩා වැටන ප්‍රමාණය තමයි පේනේ මනිස් සුන්ගේ අධ්‍යාත්මික ධ්‍යාත්මයක යිඉතරන්නම් පහලට කඩාවැටි තිබෙනවා ද ෙක හක සි අවුරුදු දහත පිරිමිළම සහ ගැනු දරුවන් දෙදනේ කෙනන ගැනු දරුවන් දෙදනසාහ පිරිමිදරවා හමුදා සෙබලෙක්වේ චත්තියා මහනු කු සල පැත්තේ දරුවන් තුන් න ම පචාරයට ලක් තිවන. ළමයි ළම අපි අහලතින සමහරලාට එක්ෝ ස්්‍රී පාර්ශවය ප්‍රාධ පිරිම දරන ප්‍රා ක් ම පවල ගැනු දුවන් සහ පිරිමි දරුවන් කියන දෙ ගොල්ලම ප්‍රාධියකට ක් වෙලා බෙනවා තමාගේ පියාති තොටඒ එක තමයි මේ අපේක් සමාජ තතියන කේද න හරස්කඩ තිේ ේදනය හරස්කඩ වෙනස්කිරීමම වග කිමති වෙන කාටද. ති මේ මජ සංස්ථාව වෙනස්වෙන්න්න වු. ඉතින් ඒ ෙදී අපි රණාකක්ක කියයන්න ෝන මේ කෙදී එක අපේ සමාජයට ෙන සමාජ පරිවර්නය ඕන ක කියන්නේ ලංකාව සමාජ සුරක්ෂ භාව ආරක්ෂා කරන්න ඇතිකරන්නට අධ්‍යාපනය ආගම කලාව සහ මමාධ්‍යය කියන හතරට විශේව මක්තිනම. අපරාද සම්බන්ධයනුත් ඒ වගක ීමේ ආකාරන්න පොතිවා ලංකාවේ අධ්‍යාපන ඇතුළ ලිගිකධ්‍යාපනය ලංගිකාවේ ලිංගිකදධ්‍යාපනේ ලබාදීම කියනෙ එක මහා කුුණහරුපයක් හැටියට මහා කේදවාචකයක් හැටියට මේ ලදජාාවය යතු හැටියට ගැනු පිරිමි ජීවිත කියනක ගැනු පිරිමි සමාජය නැත ගැු පිමි ශිරක කියනෙක මහා කුතුහලයක් හැටියට පත්වාගෙනන්න සංශෘතිය අපියඇල තිබෙනවා මෙන්න මේ සංසෘතිය ඇතුළ තිබෙන ඒ විපරීත චර්යාව තමයි මේ අපරාද හැටියටම මේ එලි බහින්නේ. ඒේකනිසා අපි කියෙනවා. ලංකාවේ ත්‍රී ශරීරයට තියන ගරත්වයක් සහ පුරෂ ශරීයට ති ගරත්තුවය. පුංචි කාල න්නන් ිංගිකද්‍යාපනය තුළ දරුවන්ට දෙන්නන. තමගේ ශීරේ තමගේ කියනෙක ළමයින්ට හැඟීමක්තියෙන්න්නවා. එකනිසා දරුවකුට කුඩා කලසිට, මූලිකා වශ්‍යතා වක්හටයට තමමාගේ ශරීරයේ ආරක්ෂා කරගැනීම. අන්න්‍යන්ගෙන් තමගේ ශරීරයට තිමන ආරක්ෂ මොනග වන්න න කාරන පිළිබඳ ලිංගි අධ්‍යාපන මූලි පියවරයන්ටික කුඩා ලසිට බාද යතු කියනක. ලකාව අධ්‍යාපන කමයට යජනා කරන. ඒවිත රක්නෙ. එහෙම එහම හිංසනකෝ අපාධයක් සිද්ධ වනාාම තමා ආරක්ෂා වීමම සඳහා ගතයුතු ක්‍රා මාර්ගම නෝද කියනෙක. තමන්ට නීතිය තියන පිසාරනසා නීතියතියන නයිතික භාව මොකද කියනක ගැන නීතිරාම පිබඳ අධ්‍යාපනයකුත් ලංකාවටවනු. ලංකාවේ නීතිය පිළිබඳවබෝධයක් නහ අපාද පිළිබඳවබෝධයක්න දෙදකනිසා ලංකාව ලිංිකධ්‍යාපනය කියනක තමාගේ ශරීරය ආරක්ෂකරගැනීමට වත් අව ලිගි කදධ්‍යාපනයක් දරුවන්ට දෙයෙන්න්නඕන. ඒ වගේ ළමා අයිතිවාසිකම් උල්ලඟගනය වන හැමවිටම තම මොකක්ද ගන්න ඕනු ක්‍රියාමාර්ග කියනෙක ගැන නීතිය අධ්‍යපනයකන පේදන් ප ලංකාවේ පපුරවසිය අධ්‍යාපනය කළ විශ්‍යයක් තිබෙනවා ඒ පරවසි අධ්‍යාපනයගෙන විශෂය තුලවත් දරුවන්ට නැහැ තමන්ටතිම නීතිකාවරණය කොයි වගේ දෙ කියෙන නීති ආරක්ෂා කොයිග දෙගෙන ගෙන අවම එක විශේමාලාවක එක පාඩමක් වත්නෑ සාමාන්‍ය සමාන්ත්‍ර පන්තිශ්‍රණිවලදී. ූියිතිවාසිකම් පිළිබඳව නීතිය ඒ විෂේ ඇතුලත් කළ හැකි. එක නිසා විශෂනිරුදශ කළනාා කරනේදී අපියෝජනා කරනවා. දරුවන්ට තමාගේ ජීවිතය ආරක්ෂාකරගැනිීම සඳහ නීතිය පරිවර්තනයක් ඕන කියලා.ඇේ ඒ වගේමයි. ලංකාවේ කලාමාධ්‍ය තුළේ කලාව කියන විශාල සමාජපනි විඩයක්ක් ගෙනනිියන්න පුුවන්. කලා මධද්‍යය තුළේ මීට වඩා විදිිමත්බාවයක් ඕන කියන එක. ලංකාවේ කලාව පාලකයාට ප්‍රශස්ති ගයන කලාවකට වඩා මහජනතාවට සේවය කරන කලාවක් බඩ පත්වෙන්න ඕූල්. ඒක ඇතුළේ දරුවන්ගේ අීතව දරුවන්ගේ ආත්මවිශ්වාසය ආත්මගෞරවය ආරක්ෂාවන්න ගොඩනැගෙන විදිේ ළමා නිර්මාණයෙන් ඕන. සටන් කාමිත්වය කියන්නේ තමාගේ තමා වෙනුවෙන් තමා පෙනීහිටින. තමන්ට හිංසයක් වෙනකොට අබීතව දැඩිව නැගිහිටින්න පුළුවන්. ඒවිදිය දරුපරපුරක් නිර්මාණය වෙන කලාපරපුර කලාමාධ්‍යයක් විශේෂෙන්ව ළමා කලාවක් ලංකාවට ඕන. ඉතියකනිසා. ඒ වගේ මයි මාධ්‍යවල වගකීම. මාධ්‍යවල වගකීම තමයි. අපි විශ්වාස කරනවා. මේ දරුපරපුරට ඒ සවිං්ඥානකබව නීතිී ආරක්ෂාව ලැබෙන් ඕෙ හොමද තමාමගේ ශරීරයේ ආරක්ෂාව සපයාගන්නෙක හොමද කියෙන පිළිබඳව නිරන්තර විමසිල්ලක් දෙන නිරන්තර අවි අවබෝධයක් ලබා දෙෙන ඒක. මාධ්‍ය කලාවක් ඕන කියනක ප විශ්වාස කරන. ඒකට උදාහරණයක් හැඩිර ලංකාවේ මේ කොවිද්ඩහනම වසංගතය අවසන් කර ගැනීම සඳහා මාධ්‍යවලින් විශාල මෙහෙවරක් කරා අපඒකාගේ කරනවා මොකද ඒ නිරන්තර දැනුවත් කිරීමම් තුළ අත සෝදන්න කි විසුමෑ මේේදී වැළමිට භාවිතා කරන්න ඒවගේ මුකාවරණ පලඳන්න සබන්ගා අත සෝදන්න සමාජ දුරස්තභාවය පවත්වාගන්න. කියල ඒ දුන්නු සමාජ පනිවිඩ ඒක සල මාධ්‍යවලින්, සියලු භාෂාවලින් දුන්නුවේ සමාජ පනිවිඩ මාධ්‍යවිසින් කරන ල ර රය නිසා තමයි. අපිට විශ ්‍රම ොවි ස අ ව වීම නෙින් අප ේරට බේර ගැීමට හැකියාවක් බුණ නි ංකාව මධ්‍ය ලාවට විශාල වගකීමක්සා හැකියාවක්ති වෙනවා. මේ අපරාධ කියනෙක සම්බධව. දිත්වීමමති අපිහිතනවාම විශේෂෙන්ම දරුවන් මේක සවිඥානක බවතුලින්න්තමයි ගලවගන්න පුළුවන් ඒ වගේ මේ කොවිඩ් වසංගතයේ කොවිද්ධහන මේ ව සංගතය ගලවගන්න පුළුවන් වෙන එකම විදිිය බෙහෙත්වලට වඩා ඒ සමාජ දුරස්තභාවය හා සවිඥානක බව. ඒවගේම තමයි මේ දරුවන් සම්බන්ධ අපරාධ වලදත් දෙයක් උනාට පස්සේ නීතිමේ පි ලිරණ පතරවාට වඩා එහෙම වෙන්න කලින් ඒ සවි්ඥානක බවලබාගැනීම කියන කාරනාව දැනුවත්කිරීම තමයි පලවනිමදේ ගනිසා මාජය දැනුවත් කිරීමේ වගකීම මාධ්‍යෙවලට තිෙනවා ඉති අපි මාධ්‍ය අයතනවලින්නි ස මාධ්‍ය හරුවන් පල්හට බොෝම දව මේ සඳහා යහු සුළු වෙන්න අවශ්‍ය කරන සියලු මෙවලම් භාවිතා කරන්න පුළුවන් අපිට ලංකාව ඇතුළේ මේ දැනුවත් භාව ඇති කරන්න තිං ඒරුනම අපි නීතිය ලංකා නීති තු ංකරණන ව යුතු ගොක් දවල් නවා. අපි පහගිය කාලේ සංඛාධ හැටියට ගත්තම සිරගවල් වල ප්‍රසූත කරනලද ළමයි විශාල ප්‍රමාණයක් න්නවා. අම්මලා මද්‍රවභාවිතා කිරීමම් වෙන අත්තපරාධද මිනීමරු මාදී චෝදනාවට හිරගේ සිරගත වෙලායින්න. එහෙම සිරගත ච් කාත ාවටි ප්‍රදිච ළමයින්න. ම පරාදකර ක් න්න පුළුව. හැබයි දරවාාට නිදහස් සමාජයේ බිහිවීම අවස්ථාවන ො දරවා බිහිවච දවසේන්න ඒ සිරමැදිරීවල ජීවත්තන්නේ. ට එහෙම දරුවන්ගේ මනෝභාව කියක මානුකමටම කැනමකකාක්ද. ඒකනිසා ලංකාවේ වැඩපිළි වෙලක්නහ ලංකායි වැඩපිළි වෙක් නහ මිනිස්සුන්ගේ මන සහදන හදවත ගොඩ නගන හදවත පිරිපුන් කරන අධ්‍යාපනයක් කලාවක්කා ආගම කියන සංස්ථාව ඇතුළෙම දක්ෂද වෙලානේ. ඒනිසා. මෙතනදී පළවැනිම තව කිවයුතු ප්‍රධානම දෙයක් තමයි මුලින්ම කිවයුතුදයා. අපයෝජනය හා හිංසනය කියනෙ දෙක. ලංකාව තුළේ අපේ නීති යදිත්තේක හෙමයි සලකන්නේ අපයෝජනයහා හිංසනය කියන එක කාරණා දෙක. ලිංගික අපයෝජනය කියනක ඒ හිංසනයේ ශාරීරිකව දෙන්න පුළුවන් දරුණුම අපරාදය තමයි අපයෝජනය කියනෙක්. නමුත් හිංසනය කියනක ඊට වඩ පුළල් පරාසක තුළ සිද වෙන. බස්සකක ග්‍යයාාම ඒ විතරක්නේ බස්රතවල තුළ සිද්වන හිංසනේ ගෘහස්තව සිද්ධ වන හිංසනේ, වාචිකව සිද්ධ වන හිංසනය සයිභාවකාශවල සිද්ධ වන හිංසනේ, ආදී බොහෝ දේල්ති වෙනවා. කාන්තාවකට සයිභාාවකාශය අසබ්ේ ලෙස බැවදීම් කියන දේවල්. ඒවගේම ඔුන්ගේ ශරීරවයවලට සිද්ධව වන අපහාසයන් ඇඳුමට සිද්ධවන අපහාසයන්ඒවගේ ඔන්ගේ මෝස්තර විලාසිතා ආදී සියල්ලම, අපහාසේට ලක් කිීම කෙනෙක දැඩිහිසනය. ඒගේ මතමයි පාරේ යන කොට වාචික හිංසනය කනෙකත් දඩියලස සිද්වෙනවා. ඒ හැරුණු කොට, කාතාවන් සසා දරුවන් කේන්ද්‍රර කරෙන සිද්වන එවන් හිංසනයන් හැරු කොට ශරීරික හිංසනයන් හැට ගත්තම. අපි අධ්‍යාපනය කියන ශේෂත්‍රය ඇතුළෙ තමයි. අධ්‍යාපනය කියන ශේත්‍රය ඇතුළෙ තමයි, ලංකාේ දරුවන්ගෙන් වැඩඩිම ප්‍රමාණයක් හිසනයට ලක්වෙන්න. කුඩා කලේනනාම්, කඩාකාලයේ නම්ම? ලමන්ගේ පාසලේ ගුරුවරුවත්තින් නොයෙක් ආකාරයට හිංසනට ලක්වන දරුවන්න්නවා. ඒවිතරක්න මේ ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළේ දරුවා කරගැහගෙන යන බෑගක කිය කියන්නේ. අසීමිත අධ්‍යාපනය බර බෑගක කියල කියන්නේෙම ළමයාට සිද්ධවන හිංසනය. දමයාගේ වයසට ොරොත්තු නොදනවිදිේ මහ බර ප්‍රමාණයක් ඔසසාවාගෙනය සිදධවන ලංකාවේ අධ්‍යාපනය තුළේ ඒකත් විශාල හිංසනය. ලොමයාගේ නිින්දහිමි කෑමහිමී, පෝෂණයහිමි මේ සසිල්ලම හිංසනය තමයි. ගනි හිංසනය ක කියල කියන්නන්නේ ලංගි පායක්ක තරක්න. දරුවෙකුට පාසලේද දරුවවා හඳුනා නොගැනීම. දරවාගේ ගැටලු හඳුනා නොගැනීම. ප්‍රතික්ෂේපවීම. රවාබැලීමම් ඔරවනක පාස දරුවග පොත්ත පිළිවෙලනය කියෙල උස්සල විසිකරනය එක ආදී බොහෝදේවල් වල. දරුවන් දවසින් දවස න්දිකටම අධ්‍යාපන තු හිංසනට ලක්ව වෙනවා. හැකියාවවන්ට දාල තනක් නොලබනක.ඇති මේක අපේ රටඇතුලේ අධ්‍යාපනේදි විශාලකේදවාචකයක් ළමයි වැඩියන් හිංසනට ලක්වේ අධ්‍යාපනය කියනම ශේත්‍ර තුල. ඒ කොයි තරම් ේදනිය වෙනවාද කියනවන අපේ සන්මලි සෝද රීකිවගේ ගුරුවරයා අත්තින් ලිගික හිංසනට පත්වීම දක්වාමේකව ය අත්ත වෙලාති වෙනවා. ති ඒගනිසා මෙන්න මේ හිංසනය. ඒ හිංසාකාරී මානසිකත්වය කියනක ගොඩනැගෙන්න්නේ. අපි කාන්තා සංවිධානය විස්තර කරන හැටීට ගත්තොත් මේ හිංසා කාරී මානසිකත්වය කෙලකැනේ අතෘ්තිකර ජීවන තත්ත්වයන් පවතින මිනිසුන්ගේ ප්‍රකාශණය. මිනිසුන්ගේ අතෘත්තිකරභාවය මානසි කතතුෘ්ති කරබාවය තමයි ළමයින් මත මුදදාහරීින්. ොට මේක ආර්ථික දේහය තුළේ සමාජ්‍ය දේහය තුළෙ සංස්ෘතිික වටපිටාව තුළ, හෙම්බත් වෙලා පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සු තමන්ගේ දරුවට ආදරේ කරන්නේනේ. ජප ආයිත් කියන්නේ. දරුවන් කියල කියන්නේ තමන්ගේ පීඩන මුදාහරින්නේන පිරිසක් නැමේ එකනිසා දරුවන් වෙනුවෙන්ක තමාගේ තමාගේ ආර්ථික පීඩනය සමාජ පීඩනය දේශපාලනක පීඩනය ඒවගේ තමාතුළ පවතිනා ආක ආත්කල්පවල අඩු පාඩු ආතතිය මිනිසාපෙල නාතය මුදාහරන තවත් මාධයක්ක ට මයි දරුවන් පච කරන නිසා දරුවන් කියල කියන්නේ පිරික්න දරුවන් වාදන වයතු. එනිසා ලංකාවේ දරුවන් ආරක්ෂා කරගනීම කෙනෙක විශාල වැඩ පිළිවෙලක් මේ විසාාල වැඩ පිළිවෙල අරගෙනයන්න. අලුත්දෙක්මක් ෝනි. ඉතිං මේ අලුතෙන් පත්වෙලායි නා්ඩුවට අපි යෝජනා කරනවා මේ වෙලාවේ. ලංකාවේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ආගම කලාව, අධ්‍යාපනය මාධ්‍ය වගේම නයිතික පරිවර්තනයක් ඇතිකිරීම සඳහා ඉදිරි වසර පහා වඩාත් පලදායිව යොදාගන්න ඒ සඳහා අවශ්‍යතුනෙන් දෙක බලය මේ වෙනකොට ජනතාව දීලා තිබෙනවා. ඒ ජනතාව ආණ්ඩුවටදීපු බලය දරුවන්ගේ යහපත සඳහ භාවිතා කරලා ඒ දරුවන් ග්‍යනගත සුරක්ෂිත කරන්න පරිවර්තනය පරිවර්තනය වෙන සක් වෙනුවෙන් දායක වන්න කියල පිල් හිවා. මේ මොහොත්ත වෙනකොට. ලංකාවේ මුලින්ම බපොරොත් වෙච්ච අපි කර පයෝජනායක ළංකාවේ දරුවන් වුවෙන් ළමා පරාද වෙනුවෙන්ෙන් අධිරන පදතියක් මකකිීම. ඒ වගේ ළමමාරක්ෂණ අධිකාරය ස්වාධීන ආයතනයක් බාට පත් වෙල්ල කරලා. මේ කාරයක්ෂමකිරීම ළම ප්‍රාධ සබදධව ලැබෙන චෝදන කාර්යයක්ක්ෂම කරලා ඒවාට විසඳදුම් ලබාදීම කියෙනකි බලාපොත්වෙනවා. ඒ හැරුණු කොට අපිට මේ වෙනකොට මේ පත්වෙච්ච කැබිණට් මණඩලේ අපි තිබින කනගාටු දායක තත්වය තමයි. ළමාහා කාන්තා අමාත්‍යංෂයක්, කැබිණට අමාත්‍ය දූරයක් නොැතිගම. ලබාදීලතින රාජ්‍ය අමාත්‍ය දූරයක් ඒ රාජ්‍ය අමාත්‍යදූරයත් බොහෝ විශ්පත් විශෂයපතයන්නේ එක කාන්තා ළමා සංවර්ධන, ඒ පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටතල පහසුකම් හා අධ්‍යාපන සේවාරාජ ්‍යමත්‍ය දූරයක් ලවාදීලතිෙන ොතර අධ්‍යාපනයට විශාල අමාත්‍යංෂ ප්‍රමාණයක් අතර තිබෙනවා. එතකොටඒ කැබිනට මාත්‍ය දූර්ය තුළේ විශාල විශෂයපතයන් ප්‍රමාණයක් එක්ක කාන්තා හා ළමකටේුතු ගෙනකක්ත් ඇතුළත් කරලා තිබෙන. තරේ විශෂපතය ඇතුළේ කාන්තා හා මෙච්චර. ලංකාවේ කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් විශාල වැඩ ගොඩක් තිබෙන විශාල පරිවර්තනය වෙනසක්කිරෙන්න්නට ඕනකමති වෙනවා. ඉතිහාසේ පළමනි වතාවට මේ ළමාහා කාන්තාකාට් කටයුතු අමාත්‍යංෂය කියන එක. වෙනම ස්ථාපිත වෙන්න නැතුව. වෙනම විස්ථාපතය කරන්නේ නැතුව. මේක විශාල විශෂේපතියක්කස්ේ ගෙන හිල්ල ගහලා මේක හැල්ලුවට ලක්කරලා තිබීම කියන එක. අපි ඉතාමත්ම කණගාටුවෙන් අපි හෙලාදකිනවා. මොකද අපිට කියන්න ටඕනේ මේ විෂේපතය සංවර්ධනය කිරීම සඳහ ඒ පත්කරල තිබෙන අමාත්‍යවරයායට දැනුවක් නැ කියන පි බොමක් පැහැදිලියෝම අප පික අස්සටනවා මොහු දට ප්‍රාමාණික අවබෝධයක් මේ කාන්තාසාහ ළමා ගැටලු පිළිබඳ ප්‍රමාණික අබෝධයක් හෝ වගකීමක් ඇති අත්‍යවරෙක්න මේ ඒ අමාත්‍යංයට පත් කළති වෙන්නේ. තවදුරටත් ලමහා කාන්තා. ආරක්ෂණයේ සමාජ සුබසාධනය ෝ සමාජාරක්ෂණය කියනෙක මේ අත්‍යං ශේතුලින් බලා පපොත්තුවෙන්න්න ැෑ. අපිදන්නන්වා රාජ්‍ය මාත්‍ය දූර කියල කියනකොට මුල්ලවෙන් කිරීම මේගේ කඩිනම් කටයුතු කඩිනම් කිරීම හා ප්‍රගතා සැලසීම කියන කාරනාව. ඒ සඳහාන වගකීම හීනවෙලා යනවා. යාල විශෂපතයන් ප්‍රණයක් එක් එක්වෙන් කරන මුදල් බෙදියයයේේදී කාන්තා හා ළමාකටයුතු සඳහා වෙන්වෙන මුල්ලෙ ප්‍රමාණය අඩුවෙනවා තිය ආදී දේවල් එක ගතම ළමහා කාන්තා අමමාත්‍යවරෙක් නැතිවීම. කැබිනට් අමාත්‍යදූරයක් නැතිවීම. මේරටේ දරුවන්ට හෙටදවස සුබසිද්ධිය සඳහා හේතු වේවි කියන එක අපිට විශ්වසනීත්වය පළුද වෙලා තිබෙනවා ඒකනිසාතම පිරජයට යෝජනා කරණය න්ඩට ඕජන කරන්නේ වඩාත් විදිිමත්ව මේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්. ඒ වගකීම ගන්න කියලා ඉතින් පූර්ුවව ළමිය සංවර්ධනය විශා විශෂයපතයයක් කුඩා කලේ ඉනන්ම ළමයින්ගේ ආරක්ෂාව සපයාාදිය යුතුයි. පූර්ුව ලළමවිය සංවර්ධනයේ දී. ඒ මනෝ සමමාජය සංවර්ධනය කියනෙකත් අත්‍යවශ්‍ය කරණාවක් වෙනවා යිතෙන්දී. ඇත්තටම මිලියන හයක් වෙච්ච ළමයින්ගේ දරුවන්ගේ හෙට දවස සඳහා. විශේෂෙන්ම ලංකාවෙ පෙරපසල් වලදී ළමයින්ගේ ආරක්ෂාව කියනෙක සැලකෙන්න්නට ඕනෙ. ඒ වගේම තමයි. ළමා නිවාසවල ඉන්න දරුවනොත් මේ රටේ දරුවෝ. ඒ ළමා නිවාසවල ඉන්න දරුවන්ගේ ඒ හැම කෙනාගේම. යුද්ධයෙන් පස්සේ මේ ආබාධිතවෙලා ඉන්න ුණ කාන්තාවන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ වගේම මේ රපේරට අද ඉපදෙන එපදෙන හැමදරුවයකුටම. මේ රටේ හෙට දවසදකින්නට නම්? මේ කාන්තාහා ළමා කටේුතු අමාත්‍යංශයට විශාල වගකීමක් තිබෙනවා මේ රටේ දරු පරපුර වෙනුවෙන්. තේගලස අධ්‍යාපන පද්ධතියයේෙයි දන්න ප්‍රතිසංස්කරණය කෙරේනට ඕන අපි අවසාන වශයෙන් අපි කියන්නේ. අපි මේ ආණ්ඩුවට බලකර සිටිනවා. ෙටදවසේ දරුවන් ග්‍යානා ත සුරක්ෂ කරන්න අද දවසේ වගකීම ගන්න. ඒ වගකීම වෙනුවෙන් වග වෙන රජයක් බොඩ් පත්වවෙන්නට යනක ඒ හම්බේෂ දරුවෝ නමුත් ඒකට විදිිමත් ්‍යන්ත්‍රන යක් නෑනෙ ඒක දගොල ගත්තු තීරණෙතම පරිවාසභාරයට ළමයි පත් කරන කියන එක. ත ලකා පරිවාසභාරයට ළමයි පත්කිරීම කියන එක. අපි විශවාස කරන්න එනහැ ලංකායි පරිවාස රක් රීම ොටස ෙට තමයි ක්‍රාත්ම ව නමුත්දේ රක්ෂණය. කුඩා දරුවන් රක බලාගෙනීම කෙනෙ කොල් ඒ ලෙංගතු දරුවෙක් ඉපදුනාම, හැදෙන්න්න ඕන වැඩෙන් ඕන ජීවතෙන් ඕන ඒ ආදරය මෞකිරි සමග එම තිෙන් ඕන බැඳීම කිය ැති ආයතනයක් කෙටේටේක පත්වාගෙන නමර. තොට මොනහරි අපාධයකට හෝ චෝදය චෝදනක ලක්වල න රෘත්තාාපනය කරන දරුවන් තමයි පවාසභාවයට පත් කරලා තිබෙන්නේ. එඒතකට යම්කිසි කාලසීමාවකට ළංගම ඥාතියකට හ විස්වසනය ළංග ඥාතියකුට අධීක්ෂණ යටතේ දරවා ාරදීම කියෙනනවගේ කාරණාවකට අන්න පුළුවන්න්න හොඳදයි. ඒ විශේෂන් අරකුඩා මෞුකිරි ලබාදීම කාලසිමාවත් එක්කම ගත්තම.ඇති ඒවගේම දර් බන්ධනාගාරය ඉන්න දරුවන්ට මේදැන් මෞකිරි ලබාදීම පිළිබඳ කියන කාරණාව කියනකත් විශේෂ වැගත්මක්යේ නොයිත් ඒක ඒක සබන්ධ කරණය කරන්නේ කොහොමද කියනෙකට අුත් වැඩ පිවෙල ෝන තඒේක අපේ සෞඛ්‍ය ශේෂත්‍රයායේ දැන් අපේ ආයතන ක්‍රාත්මකවෙන්නේ හදකලාවනි. සෞඛ්‍යංක්ෂයට වගකීමක්නය බඳනාගාරවල ඉන්න දරුවන්ව වෙනුවෙන් මොකක්ද කරන්න කියන එක. ොර ඒ ආයතන අතරය සම්බන්ධී කරනය ඇතිකිරීම කියනෙ තමයි අප ආණඩෝකින් බලාපොත්තුන දක් කියලකැන්. ඒවගේමයි ඔය දරුවන්ගෙන් විශසාල ප්‍රමාණයක් මන්ද පෝෂණය උත්පෙෙන ේ තාව ේ මකො හරලාට මද්‍රවලට බහි වෙච්චායතම ඇතුළ ඉන්න ේ ගොල්ො ීව දරන් කියල කියෙන්නේ උපපයේේදීම නොයක් ශාරික ආබාදවලට ලක් වෙච් දරන ට ඒක ඉප දෙනකොට එක. අපි ඕක ආන්දෝලනාත්මක කතාාවත් මුල්ම අදේද අඳුරාගත්තානම් මද්‍රවය භාවිතාකරනා මවක් නම් ඒවගේම කේදනය තත්වයක ඉන්නවන ආර්ථික බක්්ටම දුරුවලනම් ඒවගේම ශාරිරික සෞඛ්‍ය මදිිනම් පෝෂණ උනතාවයන් පෙළෙනවනම් අපි විශ්වාස කරනවා දුව ගක් කිරීම වගේ කාරණන යෝජතයි ජිතයි කියනෙ මොදක සමාජයට නවතේවගේ දරුව ඇල්ල ඒ දරුවා ආබාධිතනං ඒ දරවා ඕන පෝෂිතනම් ඒ අම්මාගේ කුසයින් දැදිම ඒ දරවාගේ කලය කියනෙක් වර්ධනය වෙලා නැත්නම්. අප කා ත වා රන දරුවක් සමජයට බි කිරීමට වඩ ගක්්සා කිරීම කියන ්‍රෝග කිය තේවට සජාන්දලනයන් බියහකි සමාජාන්දෝලනයන් තිබිය හැකි. අපි මේ ග්සාාව කියනක අපි කිය අපි ඒවගේ දේවල් මොකදක ඒ තත්වයන් මත සලක බලා ගත යුතු තරණ හැට පිහිතනවා. ඔබට වෙන ගැටලු තියෙන නහන්. ඒවගේ දනර මොකද විදස්ගත වෙලා ඉන්නකට ද මේ වෙන කොටත් අපට එම තොරතුරතිබන එකක් මේද විදේශගත කාන්තාවන මේ කොවිද්ධහනය නිසා විදේශගත වෙලා ඉන්න අයගෙන් බොහෝ අය. ඒ රටවලු ලදිී තවරයන් ලක්වෙච්චේඒ අතරයන් නි ගැ්ගත්තුව අවස්ථා එහෙම වාර්තාාවෙනවා ත්‍රේතකොට ඒ කාන්තාවන් ලංකාට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවලමුකක්ද. ඒ හිංසරයන් හා පරාදවට ලක් වෙච්ච මනිසුුවන්ගේ ජීවිතවලට ගන්නා වගකීමමුක්ද. දෙ අපි ඇතැම්බිට ඒ වගේ අතවරයක් නිසා ගැබ් ගැනීමක් සිද්ධ උනාන්ම. ඒ දරුවන් සමාජයට මුදහරණ කෝමද. දේව සම්බන්ධයෙන් මේ කොවිද්ඩහනමයට පස්සේ. විශේෂෙන් අප සමාජකතාවන් කියෙ හැමක අලුත්වවෙ ඕන තින් එතො ඒ පිට ග්‍රෝසයවිකාක් ැටියට හිල්ල අතවරයකට ලක්වෙලා එහෙම ගැබ්ගැනීමක් සිද්ධ වෙචද කාන්තාවකට ගබසාය අයිතිය ලංකාව තිබෙනද. ඉති මේවා ඇත්තටම අපිට සමාජයේ කියන එක සමාජයේ පරිවර්තනයයටට අදාලා හේතු කාරනාව වෙලාති නති අප මේ කාන්තා සංවිධානයක් හැට අපි සමාජයට පියෝජනා කරන්නේ. පෙර හැමදාමත් ගතානු ගතික ඒ අර ඒ රාම ඔස්සේම අපි නිවටවෙලා දීන වෙලා යනාවා කියනක ට වඩා අපි සඥාක වීම මයි වැදගත් තුර ලෝකෙ අනිතරටවල් ඇත්ත්‍රම ගත්තතුතින් නිදහස කියන්නේෙ මොකක්ද සතුට කියන්නේ මකක්දගක තිරණය වෙන්නේ අපේ ජනතාවගේ ජීවනත්වේ උසස්වීමමත. ර නිසුන් ජීනතත්ව සවම කියල කියන්නේ මේ මේ පල්ෙ හා ඇත දුෂ්කර ගමක ඉන්න කෙනෙකුට පවා නිදහසේ පාරයන්න පුළුවන් තමමාගේ ආත්ම ස්වාස ජීවතවන පුළන් සැන සිල්ලේ නිදාගන්න පුුවන් ටක්තියෙන්න්නන. තර මන්ගේ දරු පවුලත්ක සදන සිල්ලේ ඉන්න ැරිනං. තමන් බස්ටන්ඩගේ තමාගේ දරු පෙටියත්යේකරයක් ඉන්න බැරිමට්ටමටම පත්වෙලාති බෙනවනං අපි අනාගතේ සංවර්ධන ක කියලා කැනෙමකක්. දරවාගේ ජීවිතය අහිමි කරල දරවාගේ ජීවත්වීමේ අයිතියන්න ඇති වෙචරටක සැනසිල්ල කියල කියනෙම කක්දම්ම කෙනෙකුට කාන්තාවකට. ඒේගනිසා අපි කියන්නේ ඒ බෞතික සංවර්ධනය කියෙනෙ එකක් මනෝසමාජයේ සංවර්ධනය කෙනෙක එකක්. අපේට බෞතික සංවර්ධන දර්ශකලට යනවා. ඒ හොඳින් හෝ නරැකින් එද අපි පරිසරය විනාසකරගෙන අපේ රටේ සමාජ සත්ත්වයන් විනාස කරගෙන අපි ගොඩනැගිලි හදාගෙන මහා මාර්ග ඉදිකරෙන අධිවේගේ මාර්ග හදාගෙන අපි සංවර්ධන දර්ශක කියෙකට යනවා නමුත් අපේරට පරිහානිට දාල් පලවැනිීම කාරණයම තමයි මේ මනො සමාජයේ සර්දර්ශකගලින් අප ඉතාම පලිහදනකට විල්ලනවා පනහෙෙන් එකක් මද්‍රවය භාවිතා කරනවාන පසල් දරුවන්ගේ පස් දෙනගෙන් එක්කෙනෙක් මොකක් ෝමද්‍රවය බද්‍රවයක් පාචි කරන්නවාන. කාන්තාවන් ලක්ෂහතක් පිටවල් ොල ඉන්නවන.ඒ ලක්ෂහත පවල් මේහ ලංකා ්‍ය ආරක්ෂිතන. මේ ජේත මේ සමාජතත්වය කළමනා කරන කන කෝ ඒ තරක් න හ දවස ොට ෙරට පරිසය විනාස කරල් ළමයිට හ ස්ම ගන්ඩ බැරිවෙලා ඉපදන ඉපද දරුවන් රෝගීන් පත්තල එකනේ අපි විකෘති දරුවන් බිහිවීම ප්‍රමාණය වැඩි වෙලාති වෙනවා අපේ අධ්‍යත්මික සංවර්ධන නව ප්‍රේමෙන් තොර සජ පර පුරක් බිහි වෙනවා ඒ මානව ප්‍රේමේ නැති සමාජ තුළෙතමයි අප මේ හිනිසාවන් සහ පාදකින්න එකතුවත් කොහමහරි තමන්ගේ වැඩේ විතරක් කරගන්න ඕන කියල අධ්‍යාපනය ඇතුළෙත්. මේ හදන මිනිහා කරූර මිනිහාකාටා ආදරය කරන්නේන්නේ තමන්ගේ දරවාට ආදරය කරන්න නේ සමාජයට ආදරය කරන්න ෙත්නෑ ඒනිසා මේ අධ්‍යාපනය ඇතුළෙ ලොකෝඩුවක් වෙනවා කොහොම හරි කරලා තමන් විතරක් හැදෙන්න්න ඕන කියන ඒ අධ්‍යාපන ද්ධතියක්ක් සසල නදර විාගක කේද්‍ර අධ්‍යාපන ඉදම මේ වෙනස් කරන්නවා. ආගම කියනේ තමන් පද්ගලි විමුක්තිය විතරක්. සමාජ විික්තිය සඳහා දේශනා කරන ධර්මයන් පහල වෙන්නෝන. මේක හැමේකම සමාජ විමුක්තිය කල කෙන ම විතරක් නෙේ ම වල රක් නෙේ මගේ දරවා රක්නේ දු සමාජය කැටිට වෙනස් න්නන කියන ැනට පියන්නොන. ඒයක ස අපි යෝජනා කරන්නේ මනිසුන්දේකයි මේක එක්නකට දෙකට තනයක ක හැකි දෙයක් නෙේ මේක සංස්ථාව කහට පටක් හට පරිවර්න වන්න. . ියසාප. Peopleizing the news.